අයිබෝුවන් සුභ දවසක් වේවා. ශේෂතලීන පුංචි දුවල පුතාලට කොඩක් ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් වෙන විදිහි ගනිිත ගැට්ටුවක් කියල දෙන්න තමයි මං අද සෝධනම් වෙන්න. ඉතින් ඔබ දන්නම ශේෂතයට ප්‍රශ්නපත්‍ර දෙකක් ලැබෙනවා පළමු ප්‍රශ්නපත්‍රයට ප්‍රශ්න හත ලිහයි මිනිත්තුු හතලිස් පහයි. ඉතින් අභියෝගයක් තියෙනවා, ප්‍රශ්නකට මිනිත්තුවකට ආසන්න කාලයක් තමයි ලැබෙන්නේ. ඉතිං අපිට ලැබිෙන මේ ප්‍රශ්නයට අපි ඉක්මනින් පිළිතුරු සපයගත්තොත් තරමක් අමාරු ප්‍රශ්නයක් ඉදිරියේදී අපට ලැබුණත් අර ඉතුරි කරගත්ත කාලේ අමාරු ප්‍රශ්යට වැයකරගන්න පුළුවන්. ඉතිං දුවලපුතාලට අමාරුයි කල හිතෙන වෙලාව තරමක් ගතවයි කියල හිතෙන පුංචි ගනිත ගැටලුවක් ලේසිෙන් විසඳන විදිහ අද අපි සාකච්චා කරමු. ඉතින් ඔන්න ඔයාල බලමු මංවාල ඉදිරිත් කන ගනිත ගැටලුවක් කුමක්ද කියලා. දෙ දහස් විසියක වසරේ ජනවාරි මාසයේ හරි මැද දිනය කුමත්. දෙදහස් විසියක වසරේ ජනවාරි මාසේ හරි මැද දිනය කුමත්. දෙන් අපි ස්සලාම කල්පනා කරන්න මේ වගේ ප්‍රශ්යක් අපිට ලැබනම ජනවාරි මාසිට දිනකීයක් තියෙනවද. ඒකන අපිට මුලිම හොයාගන්න වෙන්නේ ජනවාරි මාසිට දිනකීයක් තිබෙනවද. අපි දන්නවා ජනවාරි මාසයට දින තිස් එකක් තිබෙනවා. ජනවාරි මාසයට දින තිස්ස එකක් තිබෙනවා. එන් අපි මොකක්ද කරන්න ඕන. හරිමැද දිනේ හොයන්නයි යන්නේ. හරිමැද දිනේ හොයනකොට මාසයට තියන දින ගණනට එක එකුතු කරගන්නවා. ජනවාරි මාසට දින තිස් එකයි අපි තිස් එකට තව එකට එකතු කරගන්නවා. එවිට පිළිතුර ලැබෙනවන අපිට ති දෙක කියලා තිස් දෙක කියට පිළතුර ලැබෙනවා. ඉන් අනතුරුව කුමක්ද කරන්නේ තිස් අපි බෙදෙනවා දෙ තිස් දෙක දෙකින් බැදුවම දාසයයි. තිස් දෙක දෙකින් බැදුවම දහසය. දහසය තමයි ජනවාය මාසේ හරි මැද දින. සරලයිනේද. හරිම සරලයිනි අයි ති ගියොත්ත එහෙම ප්‍රශ්න මුල සිට පොඩක් මතක් කරගෙන ජනවාරය මාසිට තිස්ස එකක් තිබෙනවා. ජනවාර මාසිට දින තිස්ස එකක් තිබෙන නිසා ජනවාර්ය මාසේ හරි මැද දිනය හොයන්නේ කොහොමද තිස්ස එකට එකක් එකතු කරලා. ලබෙන පිතුර තිස් දෙකයි තිස් දෙක අපි බෙදෙනවා දෙකට එවිට වෙන දහසය කියලා පිළිතුර දහසය තමයි දරුවනේ ජනවාරි මාසයේ හරිමයද දිීනය. අපි ඔබේ දැනුම ත හවුරු කරගන්න තවත් එවැනිීම ගනිිත ගැටලුවක් විසඳලා බලමු. වන්න දුවේ පපුතේ. අපි තවත් ගනිත ගැටලෝකට යමු ඔන්න ඔබ දකිනවා දෙවැනි ගනිත ගැටලුව පේලියක් තිබෙනවා මේ පේලීන ලමෝන් ලමුෝන් සිටිනවා හැත්තෑ හත් දෙනෙ. හැබැයි මේ පේලිය හරිමැද තමයි මුදිත ඉන්නේ. මුදිත කියන මේ දරුවයින්නේ පේලිය හරිමැද. ළමුන් හැත්තෑ හතක් ඉන්න පේලියක මුදිත හරි මැද ඉන්නවා නම්. ඔහු මුල සිට බැලූවිට කේවෙනයාටද. එසෙත් නැත්නම් අගසිට බැලූවිට කීවවිනියාාර්ද කියලා අපිටහන්නත්. ලුවන් ගැටලුවක් දිහට ප්‍ර්යක් විදිහයටට එහෙ නම් මොකක් දපි කරන්න ඕන පේලියේ ඉන්න සංඛ්‍යාව ලියාගන්න පේලියේ ඉන්නවා හැත්තෑ හතක්. ඉතින් අපි කලින්ගාන හැදුවම විදහ මතකයිනේ මොේ තිබෙන සංක්‍යාවට එකක් එකතු කරගන්න කිව්වා දෙ හැත්තේ හතට එකක් එකතු කරගන්නවා. හැත්තේ හතයි එකයි හැත්තේ අට්ටයි. ඉන්නල තුරෝකු මක්ද කරන්නේ. අපි හැත්ත හතට එකක් එකතු කල් අපිට ලැබුණු පිතුර හැත්තේ අට දෙකට පෙදන. උදව් කරන්නක බෙදදාගන්න දහස්ථානය හතක්තියෙනවා හත දෙකට බෙදුවම තුනයි ඉතුරුුණා එකක් දහටක් තිබෙන දැන් දෙකට බෙදාගන්න නාවයයි. එසේ නම් මේ තිස්නාවය කියලා පිළිතුරක් ලැබුණනේ තිස්නාවය තමයි මුදිත ඉන්න ස්ථානය. ලමුන් හැත්ත හත් දෙනෙක් ඉන්න පේලියක හරිමද මුදිත ඉන්නවා එම පේලිය මුදිත ඉන්නේ කියවනියාටද. තිස් නම වෙනයාට. තිස් නම වෙනයාට ඉති මගේ චුට දුවලපුොතාල්ට යම් අදහසක් එන්න ඇති සංඛ්‍යාපේලියක හරි මැද හොයන විදිහ. සංඛ්‍යාපේලියක හරි මැද හොයන විදිහ. අපි යමුද තවත් ගැටලුවකට මෙන්න ඔබට ලැබෙනටක් ලොකු ප්‍ර්ණයන්. ඔන්න ඔබට ලැබෙන තුන්වැනි ගනිත ගැටලුව. දෙදහස් විසි එක වසරේ හරි මැද දිනය කුමක්ද. දෙදහස් විසි එක වසරේ, හරි මැද දිනය කුමක්ද. දැංගිතයේ මතක තියාගන්න වෙනවා මේ වසවර්ෂයට දෙ දහස් විසක වර්ෂයට දින කීයක් තිබෙනවද. සාමාන්‍ය වර්ෂයයක්ද එකන දින තුන්සිේ හැට පහක් තියන වර්ශෂයක්ද. එසෙත් නොමැති නම් දින තුන්සිය හැටහයක් තින අධි කවරුදක්ද කලිෙසල්ලාමහෙල බලන්න වෙනවා. ඉති ඔබ දන්නවනි දෙදහස් විසයක කියන්නේ දින තොන්සිය හැට පහක් තිබෙන සාමාන්‍ය වර්ෂයයක්. ඉති මොකද කරන්න ඕන අපි මේ වර්ෂය මේ අදාළ දින ටික අපි සටහන් කර ගමනේද. වර්ෂයට අයිති දිනගණන තුන්සිය හැට්ට පහයි. ඉරවසමුකද කරන්නේ. මේ සංඛ්‍යාවට එකතු කරගන්න ඔ එකක්. සංඛයාට එකක් එකතු කරගත්තම තුන් සය හැට හය කේල ඔබට පිළිතුරක් ලබෙනෝ දැන් කුමක් දම උුට කරන්න කියන්නේ. ලැබුණු පිළිතුර දෙකට බෙදන්න. මට උදව් කරන්න බබාලා කොහොමද. ට දෙකේ ගොඩවල් එකයි එකක් තුරුණා දහසයට දෙකේ ගොඩවල් අටයි හයක් තුල දෙකේ ගොඩවල් තුමායි. එකසය අසු තුන තමයි දෙ දහස් විසි එක වසරේ හරි මැද දින. දහස් විසි එක වසරේ හරි මැද දිනය එකසය අසු තුන්වන දින. ඔබට මතකයි දපි ගාන මොල සිට හැතුූ ආකාරය අපි මොකක්දකරී වර්ය ගැ පොඩ්ක් කල්පනා කල්ල බැලුව අධිකවරුද සාමානයවුරුද කියලා සානය වරුදක් නිසා දිනතුන්සිය හැටප පහයි දිනතුන්සිේ හැට පහට අපි එකතු කලා ලබුණන පිළිතුර දින තුන්සිේ හැටපහ කියලා එම පිළිතුර බැදුවදිට ලැබුණා පිළිතුරක් එකසි අසූතුන කියලාම එකසි අසූතුන තමයි දෙදහස් විසි එක වසරේ හරි මැද දිනය. දෙදහස් වි එක වසරේ හරි මැද දිනය. ඔන්න ඔයාලත් එක්ක අපි තව ගිත ගැටලුවක් හදන්න ය. කද ගනිත ගැටලුව ඔබ තිරේ ද කිනවා. දෙදහස් විස්ස වසරේ පෙබරවාර මාසයි හරි මැද දිනය කුමන්ද. දෙදහස් විස්ස වසරේ, පෙබරවාය මාසයි හරි මැද දිනය කුමන්ද. දෙැන් බලන්න වර්ශය ගැන බට අදහසක් ගන්නවෙනවනි කඩින් ගනිත ගැටළුවත් අපි සාමාන්‍යවර්ෂයක්ද හෙමනත් නම් දින තුන්ේ හටහ සහි අධි අවුද කිය කාරණාවග න අවධන යොමුකරක්. යවධන ොමුමකිරීම තුළ තමයි අපිට නිවරදි පිළිතුරක් ලබාගන්න ඒ කානාව උදවෙන්. ඉති මෙතැන්ද අපි කල්පන කල්ල බලනොන බ දන්නවා සාමාන්‍ය වර්ෂයක නම් පෙබරවාරය මාසයට තියෙනවා දින විසි අටක් අධි කවුරුද්ධකදී දින විසි නවයයි. දැන් දෙදහස් විස්ස කියෙන වර්ය අධිගවෞරුද කියලා මේදුවල පුදදාල හොඳටම දන්න. ඉතින් දින විසිනාමයක් තිබෙන නිසා පෙබරවාරි මාසයට මේ අධිකවුරුද්දක් නිසා අපි පෙබරවාරි මාසේ හරි මැද දිනය හොයම. කුමක්ද කරන්නේ. පෙබරවාරි මාසයට දින විසිනාමයයි ඇයි විසිනාමයක් කියලාගත්තේ දෙදහස් විස්සේ පෙබරවරි මාසය නිසා අධිකවුරද්ක පෙවවාරරි මසයක් නිසා. විසිනාමයට එකතු කලා අපි එකක් පිළිතුර ලෙස ලැබෙනවා තිහ එහෙනම් මොකක්ද කරන්නේ ළඟට ලැබෙන් පිළිතුර දෙකට බෙදනවා. ලබෙන පිළිතුර දෙකට බැදුවම ලැබෙන්නේ පහළුව කියලා පිළිතුරක්න්නේ නම් පහළුව කියනකුමක්ද. පහළුව තමයි දෙද හසන් විස්ස වසරේ පෙබරවාරි මාසයේ හාරි මැද දිනය. ඉතින් දුවේපුති අපි ඉක්මනින්ම ගනිත ගැටලු හතලක් විසඳුව ඔබත් සමඳ අපි කොහොමද හදන්නේ කියනදී ඔබ දැන් අවබෝධ කරගත්තා නේද. ලැබෙන සංඛ්‍යාවට එකක් එකතු කරලා ඒ ලැබෙන පිළිතුර දෙකට බෙදූ විට අපිට ඕනෑම සංඛ්‍යාපේලියක හරිමද සංඛ්‍යාව, නැත්තම් වර්ෂයක හරිමැද දිනය. නැත්තම් මාසයක හරිමැද දිනේ හොයාගන්න පුළුවන්. තවත් ගනිත ගැටලුවකින් ඔබ සමඟ අපි මුණ ගහෙනවා එතකං ඔබට අයුබෝවන්.